සමාජ මාධ්‍ය දැන් වෙදි මිනිසුන් අතර ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒ අතරින් ට්විටර් කියන්නේ ප්‍රධානතම සමාජ ජාල ඇප් එකක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද දැන් වෙදි ලෝකේ පොහොසත්ම තැනැත්තා, ලෝකේ ධනවත්ම තැනැත්තා වන ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගන්න යනවා කියන එක? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්නට යන්නේ. ඉතින් වැඩි කතා එපා. පළවෙනි බඩ subscribe button එක click කළා. දැන් අපි යමු වීඩියෝව තුලට. පසුගිය අප්‍රේල් 14 වෙනිදා තමයි ඉලෝන් මස්ක්ට මේ ට්විටර් සමාගම මිලදී ගැනීමේ අදහස මුලින්ම ඇති වෙලා තියෙන්නේ. හැබැයි මීට කලින්ම අප්‍රේල් 4 වෙනිදා ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 80ක් ලබා ගත්තත් අප්‍රේල් 5 වෙනිදා, ඒ කියන්නේ ඊට පස්සේ දවසේම ඔහු එක ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුණත් දීර්ඝ සාකච්ඡාවලින් පස්සේ ට්විටර් සමාගමේ කොටස් මිලදී ගැනීමට මස්ක් කැමති වෙන්නේ එක කොටසක් ඩොලර් 54.2 මුදලකට ලබා ගන්නවා කියන අදහස මතයි. හැබැයි මුලදී ට්විටර් සමාගම මේකට කැමති වුණේ නැහැ කියලයි වාර්තා වෙන්නේ. ඒත් අන්තිමේදී ඉලෝන් මස්ක්ගේ යෝජනාවට ට්විටර් කම්පැනි එක කැමති වෙනවා. මේක සති දෙකකට කලින් තිබ්බ වාතාවරණේ. හැබැයි දැන් එද්දී ඉලෝන් මස්ක් සූදානම් වෙන්නේ ඩොලර් බිලියන 44ක් වගේ අති විශාල මුදල් ප්‍රමාණයක් දීලා මේ ට්විටර් සමාගමම තමන්ගේ අයිතියට පත් කර ගැනීමට. මේ මුදල් ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් මේ ගැන හොඳ දල අදහසක් ඔයගලන්ට ලබා ගන්න මීට කලින් මේ වගේ වෙච්ච ගනුදෙනු ටිකක් ගැන මම ඔයගලන්ට කියන්නම්. එතකොට ඔයගලන්ට මේක ගැන හොඳ වැටහීමක්, තේරුම් ගැනීමක්, අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. Instagram කම්පැනි එක Facebook සල්ලි දීලා ගත්තේ ඩොලර් බිලියන 1කට. එතකොට YouTube එක Google සමාගම මිලදී ගත්තේ ඩොලර් බිලියන 1.5කට. එවගේම අපි හැමෝම පාවිච්චි කරන ලෝකයේ අති ප්‍රසිද්ධ WhatsApp එක පවා Facebook මිලදී ගත්තේ ඩොලර් බිලියන 19ක් දීලා. හැබැයි අපේ ඉලෝන් මස්ක් ට්විටර් එක ගන්න යන්නේ ඩොලර් බිලියන 44කට. ගොඩක් ලොකු මුදල් ප්‍රමාණයක් ඒක. නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම බවත්, ට්විටර් කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට අවශ්‍ය කරුණු විවාද කරන ඩිජිටල් සංදිස්ථානයක් බවත් ඉලෝන් මස්ක් අදහස් පළ කරනවා. මේ නිසා ඔහුට අවශ්‍ය වන්නේ නව විශේෂාංග සමග මේ ට්විටර් කියන ඇප් එක දියුණු කරලා ට්විටර් යූසර්ස්ලා නොමග යවන ස්පෑම් බොට්ස් වගේ දේවල් නවත්තලා දාන එක කියලයි ඉලෝන් මස්ක් සඳහන් කරන්නේ. මේ අතරදී මස්ක් මේ සමාගම මිලදී ගන්න අවශ්‍ය ප්‍රතිපාදන, එහෙම නැත්නම් අවශ්‍ය මුදල් සම්පාදනය කරන ආකාරය ගැන US Securities and Exchange Commission එකට සඳහන් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 25.5ක ණය සහ ඩොලර් බිලියන 21ක පුද්ගලික වත්කම් මේකට ඇතුළත් වෙනවා කියලයි. ඉස්සෙල්ලම මේ ට්විටර් මිලදී ගන්න කතාව මස්ක් කිව්වම ඒ වහම ට්විටර් සමාගම ඒක ප්‍රතික්ෂේප කළාට ඊට පස්සේ පැහැදිලි හේතුවක් නැතුවම මේ යෝජනාවට ඔවුන් එකඟ වෙනවා. මේ දේ ආරංචි වෙනවත් එක්කම ට්විටර් සමාගමේ සේවකයන් ඒකට පක්ෂව සහ විපක්ෂව ගොඩක් අදහස් තමගේ මතවල් පළ කරන්න පටන් ගන්නවා. අන්තිමේදී ඉලෝන් මස්ක් මේ ට්විටර් ඇප් එක තුලින් පෝල් එකක් නිර්මාණය කරලා මේ ට්විටර් ඇප් එකට එඩිට් බටන් එකක් එකතු කරන්න ඕනද කියලා අනිත් අයගෙන් අහලා තිනවා. මේකට හේතුව වෙන සමාජ ජාලවල වගේ ට්විටර් එකේ පෝස්ට් එකක් අප්ලෝඩ් කළාට පස්සේ ඒක සංස්කරණය කරන්න නැත්නම් ඒක එඩිට් කරන්න එඩිට් බටන් එකක් නොමැති වීමයි. හැබැයි පස්සේ වෙද්දි වාර්තා වෙනවා ඉලෝන් මස්ක් මේ පෝල් එක නිර්මාණය කරන ඒ කාල වකවානුවේදීම ට්විටර් සමාගම මගින් ඒ ගැන අත්හදා බලමින් පරීක්ෂණ කරමින් හිටියා බවට ඊට පස්සේ වාර්තා වෙනවා. මේ මොකක් වුණත් අපිට පැහැදිලි වෙන හොඳම කාරණය තමයි ඩොලර් බිලියන 44ක වගේ ගොඩක්ම ලොකු සල්ලි කන්දරාවක් දීලා මේ ට්විටර් කම්පැනි එක ඉලෝන් මස්ක් මිලදී ගත්තට පස්සේ මේ මගින් විශාල වෙනස් වීම් සම්භාරයක් මේ ට්විටර් සමාගම නැත්තම් මේ ට්විටර් ඇප් එක තුළ සිද්ධ වෙයි කියලා හැමෝම විශ්වාස කරන එක. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අපි හැමෝගෙම තියෙන අයිතියක්නේ. ඒ කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මූලික පදනමක්. ඒ අදහසම තමයි ඉලෝන් මස්ක් උද්දරන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඔහු මේ ට්විටර් සමාගම මිලදී අරගෙන ඒක ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රධාන සංදිස්ථානයක් බවට පත් කරන්න යන්නේ. ඉතින් මේ ගැන ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඔගොල්ලෝ හිතන්නේ මේක මෙයා මිලදී අරගෙන ගොඩක් වෙනස් වීම් සිද්ධ කරයිද නැත්නම් මේක ඒ විදියටම පවත්වාගෙන යයිද කියලාද? ඔගලන්ගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීමට පළාර්ථපත් subscribe button එක හා ඊට පෙදෙන් තියෙන bell icon එකත් click කරගන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මෙවැනි වටිනා වන වීඩියෝකින් ඔබවම ඉක්මනින්ම හමු වෙන්නම්. ඔබට සුබ දවසක්. පරිස්සමින් ඉන්න.